스와미 한세브 사마가바나 세크바 점점하게 수도 수시시는 부탁할 것이기 제수스 와한세 시에 골리안타메 세키 세카 피아는 와한세 마타 프레마 칼락 맨 마마도 부타 프레마 칼미 마게 프레마 이히 파바틴나 마게 피아는 게 아크냐마 필리패드 와한세 기에 프레마 이히 파바틴나 세마 ඔබත් මගේ ආඥා පිළිපදින්න උනම් මාගේ ප්‍රේමයෙහි පවතින්න ඔය මේ දේවල් මා ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇතිවන පිණිසත් ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසත්ය ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය පරිවන් ප්‍රමාන්තේනි මගේ ආදර ප්‍රමාන්තේනි අපි ඉන්නේ ක්‍රියාපතේ ක්‍රියාපත අපි කියවන්නේ මේ දවස්වල ශුද්ධාත්ම මංගල්‍යයට ලෑස් වෙන දවස් 50 නිසා ශුද්ධාත්මයන්න් අපොස්තුලවරුන්ගේ ජීවිතවල ක්‍රියා කරපු ආකාරය the way holy spirit was active in the life of the early church apostles and disciples මගේ ආදර ප්‍රමාන්තේනි දැන් ඒ අත්දැකීමත් එක්කයි අපි බලන්නේ ඒ කියන්නේ දැන් පාවුලතුමා ඉන්නවා පේදුරුතුමා ඉන්නවා මේ මේගොල්ලෝ ඉද්දි ඒ කියන්නේ ඔයාලා බලාපොරොත්තු වෙන්නපා කවදාවත් ශුද්ධාත්මයන්න් එක වැඩ කරනවා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් කිරි පැණි වගේ මතකද දන්නේ කිරි පැණි ලංකාවේ තියෙන. දැන් අපි කිරි පැණි වගේ හරි නිකන් හරිම හරි කම්පැටිබල් ලයිෆ් එකක් නියන් එයා කතා කරනවා. එයා හාන් කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ එහෙම එකක් කවදාවත් උන්වහන්සේ ප්‍රොමිස් වෙන්නේ නැහැ. ශුද්ධාත්මයන්න් තුල ඉන්නවා කියලා කෙනකින් අදහස් කරන්නේ ගැටන නැහැ කියලා. එහෙම එහෙම එක පාර නිකම් මේ ශුද්ධාත්මාලේ පේ ලැබුණා දැන් මම ගමනක ඉන්නේ දැන් මම වෙනස් එහෙම එකක් නෙමෙයි එතන තියෙන්නේ ඒ කියන්නේ ඔබ අපි හැමෝම සාමාන්‍ය ජීවිතයේ ශුද්ධාත්මයන්ව අත්දකින විදිහක් ඒ එතනදී අපි අද පළවෙනි කිවීම කියවද්දිම පළවෙනි කිවීම කියවන තැනම ආරම්භයේදී කතා කළා කියනවා අද මේක ඔෆ් කරනවා ආරම්භයේදී කතා කළා කියනවා හැමෝම කියන්න ක්‍රියාපති 15:7 දීර්ඝ විවාදයක් ඇති වූ පසු කියන්න විවාදයක් කියලා කියන්නේ විවාදයක් කියන්නේ මොකද්ද a big argument ternary කියන්නේ එන්න කතන්දර يعني argument මොකද එම කරන එක වැරදිනේ හා පාවුලෝ වය නම් එහෙම කරන්න ආ එහෙම එකක් නෙමෙයි තේරෙන විවාදයක් කියන්නේ න කොමෝෂන් යනවා මම කිව්වනේ එහෙම කොහොමද තමින් කොහොමද එහෙම කරන්නේ අනේ මේ යනවහලෝ යන්න මේවට එන්න දීර්ඝ විවාදයක් කියන්නේ තේරෙනවද කියන්නේ මම කියන අපේ ලංකාවේ පාර්ලිමේන්තුව වගේ නෙමෙයි තේරෙනවද කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව මිරිස් කුඩු තරම් එනවනේ දැන් ඒක වෙන මාතන්දර දන්නෝ දන්නේ කෙසේ වෙත දැන් එහෙම එකක් නෙමෙයි නමුත් එන්න ආගියුමන්ට් එක හොඳට මතක තියාගන්න ප්‍රේමවන්තනි දැන් පෞල් ජීවිතේ හරි ඔබගේ ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්න එපා කොහොමත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම දන්නවා ඒ කියන්නේ ඩාලින් මෙන්න තේක අනේ සුදු හරි දස්සයි එහෙම නම් හරි ෂෝක් තේරුණාද කියන්නේ එහෙම හරි ෂෝක් එහෙනම් පහුවට තමයි කොහොකෝ වෙන්නේ දැන් ඒක නමුත් ඒක එහෙම වෙන්න ඕනේ නැහැ දැන් කමියුනිටි එක වාසය ඉන්න කමියුනිටි එක තේරුණාද කියන්නේ කමියුනිටි එකේ දැන් වාදින්න කමියුනිටි එකේ භාෂා ගොඩක් තියෙන නිසා දැන් ඉංග්‍රීසියෙන් රණ්ඩු කරන්න ඕනේ. එතකොට ඉංග්‍රීසියෙන් රණ්ඩු කරද්දී පොඩ්ඩක් හොඳයි. හිතලාද කතා කරන්න ඕනේ. එන්නේ නැනේ ඔටෝ තේරුණාද කියන්නේ. එහෙම හොඳ. එතකොට එහෙම පොඩ්ඩක් රණ්ඩුව පොඩ්ඩක් ඩයිලුට් වෙලා යනවා. බයින්න ගත්තකම සිංහලෙන් එන්නේ. තේරුණාද කියන්නේ. මේ ඒත් එහෙම දැන් මම දන්නේ අයගොල්ලෝ hina වෙන්නේ කියලා. තේරුණාද කියන්නේ. මම ඉතින් එක ඒ නිසා මගේ ආදර ප්‍රේමවන්තේදී ඕනම කමියුනිටි එකක ඕනම දෙයක් අපි සංඝයාක ඉන්නවා නම් අපි චර්ච් එක ගැන කතා කරලා පැරිස් එක ගැන කතා කරොත් එතනදී ගැටණ ඇති වෙනවා හැබැයි වැදගත්යක් තියෙනවා ඒ කියන්නේ ස්වභාවය ගැටණ කේන්ති පළතුම කියනවා ඔබ කේන්ති ගන්න හැබැයි ඉර බහින්න බත්මුත් විර බහින්න ඉස්සල එක විසඳ ගන්න ඒකේ නිින්දට යන්න එපා you should not go to sleep over the problem ඒ කියන්නේ ඔබ ප්‍රශ්නයක් එක එතනට යන්න එපා දැන් ආගියුමන්ට් එක මතක තියාගන්න ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ දැන් ජෙසු ඉන්නකොට පේදුරුතුමා ලුක් අපි දකිනවා පේදුරුතුමා මතියතුමාගේ දාසියෙන් පරිශ්‍රයේ 23 වෙනි වගන්තියේ පේදුරු ජෙසු පැත්තකට අරගෙන ගිහිල්ලා තරමට කරනවා was rebuking the lord
තිරනාද කියන තරමට කරනවා. මේක මේක මෙහෙම වෙන්න බෑ. උභාසය මැරෙන්න බෑ. මගේ ආදර ප්‍රේමවන්තනේ. ඒ නිසා ඒ වචනය තුල ඒක හරි ගැටීම් ප්‍රශ්න කියන ඒවා ලස්සන දෙයක්. ඒක වැඩේ තියන්නේ. හැබැයි ඒක මම කියන්නේ ඒ කියන්නේ ඒ ගැටීමක් ඝට්ටනයක් ඇති වෙන්න වැති වෙන්නේ උදහසේ ඊළඟ තලයකට ගන්න මිස වෙන් වෙලා කැඩිලා යන්න නෙමෙයි. දැන් චර්ච් දැන් පේදුරුතුමා මේක ලොකු ආගියුමන්ට් එකක්. දැන් මේක එන්නේ ජෙරුසලම් මන්ත්‍රණ සභාවේ. මගේ ආදර ප්‍රේමවන්තනි. ජෙරුසලම් මන්ත්‍රණ සභාවේ මේ ලොකු මේක ආගියුමන්ට් එකක් එනවා. ඒ කියන්නේ චර්මච්ඡේදිත චර්මච්ඡේදන කියන්නේ සර්කම්සෙෂන්. They are only saved by circumcision. Come to the covenant by circumcision. Then, again, the make of any pirisa vadiveddi. Charma chedane. Circumcision kira kya na piyakita. Then again, Moses ge vyavasthavata anuva, Abraham ge pelapate, egula Jew kenek veddi, anivarema circumcise karanno ne covenant ekata enna. Therunada kiyanne. Charma chedane. Circumcision. Danna yata usa. Circumcision ka charma chedane. Demali mata mata kena vachane. Circumcision දන්නේ නැද්ද? චර්මච්ඡේදන දන්නේ නැද්ද? දන්නා යතු උස්ස? අනිත දන්නේ නැහැ. හරි. මෙහෙමයි. ඒ කියන්නේ චර්මයේ පිරිමි ලිංගයේදී කොටසක් කපනවා. circumcision means චර්මච්ඡේදන means it's dealing with the blood. ඒ කියන්නේ දරුවාගේ ලේ වැගිරීමක් වෙනවා. චර්මයේ කොටසක් හැමේ කොටසක් a skin part of a skin is cut because of it with the blood it connects to the blood again a leveling connect වීමක් වෙන්නේ දර හැම ජුදා ජාතිකයකම සර්කම්සයිස් කරන්න ඕනේ දැන් මෙතන ඉන්නවා දැන් ජේසු දැන් මුල් කිතුණු සභාව බෞතිස්මය ගැන කතා කරද්දී බෞතිස්මය with baptism they didn't want circumcision we don't have we are not circumcised තේරුණාද? ඉතින් අපිට එතකොට මේකෙදි ඉන්නවා ට්‍රැඩිෂනල් ජූස්ලා. ට්‍රැඩිෂනල් ජූස්ලා අතර ඉන්නවා ෆැරසීස්ලා. පරිසිවරෝ ඉන්නවා කිතුණු ධර්ම වළඳගත්ත. පදින් ධම් මයින් ෆ්‍රේම් ඉස් ඩිෆරන්ට්. They are so glued there. They are so engrossed there. එයාලා ගොඩාක් එක ඇතුලේ ඉන්නේ අර සර්කම්සෙෂන් එක ඒ ජූයිෂ් ලෝ එක ඔළුවෙන් ගන්න බැහැ සමහර වෙලාවට. ඒතර ඒගොල්ලෝ ඉන්සිස් කරනවා even the christians pagan christians should be circumcised egalo kiyana ekiyanne vijathika kitunuwanwat charmachchedane karannone covenant ekata enna kiyala dan meka thama argument ekak meka church eke loku wenasak wenne eka wenne kriya 10 api dakino coronarius kiyana kena ase centurion swaminwahanse aalepa karala peduruthuma yawa mulimma pagan kenek widiyata yawa baptize karana eya church ekata enawa ekath ekak godak denek enawa mage ahadiri pemanthane when you grow expect challenges again api jeevithe pingan hodanno ona bindenna ogalange pingan echchara bindenna naha mokada හොදලා මේ මොකද වෂර් එකද මොකද කියන්නේ ඩිෂ් වෂර් එක මොකද එකක් දානවනේ අර අවන් එකක් වගේ තේරෙනවද කියන්නේ ඉතින් ඒක එතකොට බිඳෙන්නේ නැහැ වැඩිය තේරෙනවද කියන්නේ ඉතින් මියා හොදන්න ඕනේ බිඳෙන්න තේරෙන අපි ආලා හොදලා දාන්න තෑන් තෑන් ගාලා දාද්දි ආයෝ කරගෙන එළියට දාද්දි ඕක බිඳෙන්න පුළුවන් ඉතින් කෙසේ වෙතත් දැන් එතකොට අපි ජීවිතේ දෙයක් කරද්දි ජීවිතේ පරිස්සම් වෙලා ඉන්න පුළුවන් නේ hari parisang widiyata inn puluwan we can be very 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 protective with defense mechanism eka dawasa mokada wenne dan couple ekak marry karala egolu honeymoon ekata yanawa honda hotel ekaka dan uda tattwe inne honde ithin meyage okkoma gold jewelry so loku watina gifts okkoma ek aragena yanne nadayanga sure nathi nisa ithin etokota meka aranchi wenawa correct aranchi wela me room ekata panala mokada karanne මගේ ප්‍රේමාන්තේනි රූම් එකට පැනලා මේ චෝක් කෑල්ලක් අරගෙන දැතුවක්ුවක් ඇවිල්ලා අරගෙන ආවිල්ලා චෝක් කෑල්ලක් හරි රවුමක් අඳිනවා හරි රවුමක් ඇඳලා හස්බන්ඩ්ට කියනවා තමුසේ මේක ඇතුලේ ඉන්නවා එළියට කකුල තිබ්බොත් ඔළුව කුඩු වෙන්න තියෙනවා කියලා shoot you if you step out of this circle කියලා ඊට පස්සේ දැන් මම ඔක්කොම බඩු ටික අරගෙන යන්න යනකොට wife නිදාගෙන ඉන්නවා නේ wife නිදාගෙන ඇඳේ ඉන්නවා then he was tempted to rape the wife බිරිඳ වස් දූෂණය කරන්න එයා පරීක්ෂාවෙ වැටලා දැන් මොකද කරන්නේ දැන් මං හස්බන්ඩ් රවුම්ව ඇතුලේ ඉන්නවා මෙයා බිරිඳව දූෂණය කරන්න ට්‍රයි කරනවා was trying to rape the wife then bar wife gag gana hurana gana මිනිහා ඉන්නවා රවුමට වෙලා
හරිද කොහමරි එතන ටෝච් එකක්ද මොකද කියලා දෙනවා හොරාගේ ඔළුව පැලෙන්න වයිෆ් තේරෙනවද කියන එක ඊට පස්සේ හොරා බුදුම්බු කියන ඉංග්‍රීසි ෂොට් එකනේ ඒක මොකක් කරේ යාගෙන දුවන්නේ නැති තේරෙනවද කියන පණ කඩාගෙන දුවනවා රීඩර්ස් ඩයිජස් එකේ තිබුණ මේ පොත ඉතින් පණ කඩාගෙන දුවනවා ඒ අර මිනිස්සයා ඉන්නවා රහමට එලා වයිෆ් ඊට පස්සේ තමුසේ මොකද නියෙන්ද මේ what kind of man you are man why so all the time I was fighting with this guy and you're staying in that circle මම මෙච්චර රණ්ඩු කරද්දි වා මේ රවුමට වෙලා ඉන්නවා. අයියෝ don't know darling what I did no. මොනවද කරේ? Like he that fellow asked me not to even step down. If I step down he will shoot me. බර කකුලක් breaking එලියට වත් තිබ්බොත් ඔළුව පැලෙන තියනවා කියලා තිබ්බනේ. So what did he do? මිනිහා ආක බලනකන් ඉඳලා කකුල තිය තිය ගත්තා කියලා. Sorry. Anyway, wait. All Australian style of, you know, when they die, we ask them, without the cast of, you know, anyway, I had to get used to these things anyway. Praise the Lord. Hallelujah. Praise the Lord. So, kakula tiyatiya gatta kena. Therunnathu kena. Igana mara challenge ka. Innu challenge ka. You're so defensive. එන පරිස්සම් ජීවිතනේ චැලෙන්ජ් කරගන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න. ඒ කියන්නේ හරි ආයමයි. ඕකේ. හරි. අතුලින් දෙන්නා. ඒ ෂේප් මන්නේයනේ. එහෙම හරියන්නේ නැහැ. When you are in a community you have to challenge arguments. ප්‍රශ්න කියන වෙනවා. That's part of it. ඒ කියන්නේ ඒක අපි මය ආදර ප්‍රේමවන්ත නිකම් මේ අර සිංහලෙන් කියන්නේ බබා උක්කුම් කියලා. Again, Babbahala, no. So expect challenges. The ethnisa, the mitana, churchical, it's a paradigm shift in the church. Sabahavatula loku vipravasya, viparyasya kvenatana. Habe eka venne, loku argument akata passe. Habe my other premantani, argue karaganna kene maraganna neme. Ekena with love, you can argue with love. But adarethaka but argue karaganna puluwan. We call that constructive criticism. Because you love only you have this argument because I want you I fight ek aadare nathuwa neme that's all happen with love mage aadare premanthini enisa opage mage jeevithaya kiyanne decision ekak in your family life it's a decision why my parish is a decision thare e decision ekak athule e decision ekak athule indan thamai randu wenne you know if you use divorce in your vocabulary oba bawichi karana dikka sadya I will divorce you come on that's as a Catholic it's a terrible thing to say wow kamada lajja karan deviyan wahanse ekkala de but God has united okay it's all right to have a fight argument but because I love you. Again, then Pedro to my ekak kiyana, Paul to my ekak kiyana, Paul to my kiyana, me traitor. Okay, if you don't agree with me, I will have another church, Paul church. The Peter is their pope, Paul is your pope. Come on. It's separation is not the answer. It's all happened with love. Ekenne mage aadara premanthene. එතකොට ඔබගේ මගේ ජීවිතවල ඒ ෆයිට් එක ඒ ආගියුමන්ට් එකත් එක්ක ඔබ ජේසුත් එක්ක ඉඳගෙන ශුද්ධාත්මයන් තුල ඔය ප්‍රශ්න හරහා යද්දී ඔබව ඒක වර්ධනය වෙනවා. උනහස ඒකයි මේ ජුවන්තුමාගේ 15 කතා කරේ පළදරනතු වඩා පළදරන පිණිස පාහිනවා ප්‍රුණි. It causes pain. එනිසා ආගේ ජීවිතයේ ප්‍රශ්න වෙද්දී ඒ ප්‍රශ්න එක්ක අධෛර්ය වෙන්න එපා. Again, Jesus ke Ram indagena karana deya. I love the character Jacob. Jacob ki charithe balan. Jacob monawada kare devyan wahassethige dootiyat ekka. Jacob monawada kare devyan wahassethige dootiyat ekka. Monawada kare? Mokada kare? Not fight. Not argue. Wrestling kiyanne fighting neme. Wrestling ඔව් මේ තියෙන wrestling මන්ද තියෙනවා TV ඔය කටවඩක් මම ළමයි බලන්නේ wrestling කියන්නේ මොකක්ද wrestling කියන්නේ fight එකක් නෙමෙයි
පොරබැදීමක්. ඒ කියන්නේ දැන් හිතන්න මට මෙතන පොඩි ළමයි නැහැ නේ මෙතන. හරිද? අපි රෙස්ල් කරනවා කියන්නේ මම මේක ගන්නම්කො. හරිද? ෆයිට් කරනවා කියන්නේ ඩී ඩී. රෙස්ල් කරනවා කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරගෙන ගන්න නේ. ඒක තමයි. ඒ කියන්නේ රෙස්ල් රෙස්ල් කියන්නේ ඒකයි. මගේ ආදර ප්‍රේමාන්තේ. get the background. මගේ ආදර ප්‍රේමාන්තේ. ඒ නිසා අපේ ජීවිතයේ ජීවිතයේ ශුද්ධාත්ම නම් මෙතන ලොකු විස්තරයක් තියෙන ජෙරුසලම් මන්ත්‍රණ ස්වභාවයෙන් පස්සේ ගන්න ඩිසිෂන් එක. අපේ ජීවිතයේ ලොකු දෙයක් කරන්න උනස්සේ කලත්තන්න ඕනේ. ඒක එක නරක දෙයක් නෙමෙයි. අපි 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 මොකද වෙන්නේ? අපි first thing in a commotion we leave the Lord. මුලින්ම අපි කරන්නේ උනස්සේ වතාරින එක. දැන් උනස්සේ ගාවට එන්න ඒ දැන් අපි දකිනවා ගෝලයා අතර ප්‍රශ්න වෙනවා. ගෝලයා අතර කවුද නායකයා වෙන්නේ? කවුද ශ්‍රේෂ්ඨයා වෙන්නේ කියලා ප්‍රශ්නෙද්දි ජේසු එයාලව ලං කරගන first thing he get them closer. get them closer. මගේ ආදර ප්‍රේමාන්තනි ජේසු සිද්ධියකින් එළියට ගත්තොත් ඒවා ඉවරයි. එනිසා තමයි අද මේ මන්ත්‍රණ සභාවේ දීර්ඝ විවාදයක් ඇති වී පසු පේදුරු නැගිට. who is the leader? පීටර්. පේදුරු එක කොහෙද ආවේ? ජෝන් මතේව් 16:16. පේදුරු ඔබ මගේ සභාවේ නායකයා. I will give the keys of heaven. මම යතුරු ඔබට දෙනවා. ආගිය කරනකින් කතා කරන්නේ පීටර්ගේ පේපර්සි පීටර්ගේ ශ්‍රේෂ්ඨත්වය නායකත්වය නැති වෙනවා කියලා. නායකයා කියලා කියන්නේ ඒ ස්වාමිනාසිතුලා ඩිසිෂන් එක ගන්න කෙනා. යහදර ප්‍රේමාන්තේනි පෞරුතුමාට එතන අත තියන්න බෑ. දීර්ඝ විවාද පේදුරු නැගිට ඔවුන් අමතා සහෝදරුනි විජාතීන් මාගේ මුඛයෙන් පණිවිඩය අසා විශ්වාස කරන පිණිස බොහෝ කලකට පෙර දෙවන හසු බාතරෙන් මා තෝරාගත් බව ඔබ දන්නෝමිය. සියලු සිද්ධාන්නා උදේවයන් වහන්සේ අපට මෙන් ඔවුන්ට ශුද්ධාත්මයන් දානය කර ඔවුන්ද පිළිගත් අය බවට සාක්ෂි දුන්සේක. උනාසේ ඔවුන් සහ පාත්‍ර කිසි වෙනසක් නොකොට විශ්වාස කරන කරන කොටගෙන ඔවුන් සිත් පවිත්‍ර කළසේක. විස්සනේ කතා කළා කියනවා. මින් පසු මම හැරියව් දාවිත් විස්තර කතා කළ අවසානයේ කතා කළ කියනවා මගේ ප්‍රමාන්තනි. අපි ඔවුන්ගේ ජීවිතයට බර පටවන්නට එපා කියලා. බලන්න ඉතන හරි ලස්සන කියනවා. එබැවින් මාගේ නිගමනය නම් විජාතින් අතුරින් දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නට තවත් හිරිහෙර නොකොට දේව රූප වන්දනාවේ දූෂණයෙන්ද කාම මිත්‍යාචාරයෙන්ද බොටු අමෙරිකා මරු සතුන්ගේ මස් කෑමෙන්ද ලේන් වැලකෙන ලෙස ලිපියක් දන්වා යැවීම යුතුයි. මන්ද ආදි පරම්පරාවදී මෝසස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්න සියලු එතන කතා කරලා කියනවා. මගේ ආදර ප්‍රමාන්තිනි එයාලගේ ජීවිතයට බර දෙන්න එපා. මයාද පීටර් පේදුරු ඒ නායකත්වයේ තුල එයාලා දිහා බලන්නේ ආදරෙන්. ඒ කියන්නේ එයාලගේ එයාලා දැන් චර්ම ඡේදනය කරනවද නැද්ද කියන වීඩාවේදී පේදුරුතුමා එයාලා දිහා බලන විදිය වෙනස්. මගේ ආදර ප්‍රමාන්තිනි පේදුරුතුමා එයාලා දිහා ඒ ප්‍රශ්නේදී එයාලා දිහා බලන ආදරය. ඒ කියන්නේ බල කරලා තද කරලා ප්‍රෙස් කරලා ප්‍රෙෂරයිස් කරන්න නෙමෙයි. මේ ගොඩාක් වෙලාවට අපි ජීවිතයේ when we have power we control people. අපි ඒ කියන්නේ මගේ ඒ බලය පාවිච්චි කරන විදිය. ඒක පේදුරුතුමා ඒ සිද්ධියේදී එයාලා දිහා ආදරයෙන් බලන හේතුවක් තියෙනවා. ඒක අද සුවිශේෂ කතා කරලා කියන්නේ. සුවිශේෂ කතා කළ කියන බලන්න ජේසුස් වහන්සේ ගෝලයන්ට මිසි කීසේක මග්ගියන් පස් කියන්නේ පියාණන් කැගල කියන්නේ පියාණන් මට ප්‍රේම කළාක් මෙන්ම මමද ඔබට ප්‍රේම කළමි. ඒ කියන්නේ ජේසු කියනවා මං ඔයාට ආදරය කළේ මගේ තාත්තමට ආදරය කරපු විදියට. I love you in the way my father loved me. කොහොමද ජේසුට ආදරය කරේ? කොම ජේසුට ආදරය කරේ. ඒ කියන්නේ ජේසු ඉපදිච්ච ගමම්ම නෑ මල් 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 ෂෝක් වව් කෙරවලන්නේ. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. කෙලින්ම සීසරටම පණිවිඩයක් දෙනවා අන්න ගැලුම්කාරයෙක් ඉපදෙලා කියලා. එතනින් හෙරෝත්ට පණිවිඩ එනවා. ඊට පස්සේ there is no room in the inn කියලා කියන්නේ. බයිබලේ කියන්නේ එහෙමනේ. උන්වහන්සේ උන්වහන්සේට නාලාම ඉඩක් නෑ නෑ. ප්‍රතිම පණිවිඩයක් එනවා. ඊමේල් එක කරනවා
ගැලුම් කාරය පිලා ඔල ඕන එක දොරන් ඇරල දෙවා. එම එකක් නෙමේ. එම එකක් නෙමේ. Right from the beginning there was challenge. Love is not pleasing. ආදරය කියලා කියන්නේ හොරතල් කරන එක නෙමේ. මගේ ආදර ප්‍රේමාන්තරය ආදරය කියලා කියන්නේ එහෙම එකක් නෙමේ. ආදරය කියලා කියන්නේ යාගේ ජීවිතයට හොඳම දේ දෙන එක. තාත්තා දන්නා පුතා ආවයින් පස්සේ ජේසුගේ ජීවිතයේ he came to die. A brutal, terrible death. A bloody death. ඒතර ඒක තාත්තා ජේසුට ආදරය කරනවා කියන එකෙන් ඒ passion, ඒ mission එකෙන් එලියට ගත්තේ නැහැ. ආදරය කියන්නේ අපි ආදරය කියලා කියන්නේ අපි හුරතල් කරලා සනසලා ඒ කියන්නේ එයාලව එහෙම තැනක තියනවා නෙමෙයි සුඛිත මුදිත කරනවා නෙමෙයි. The Lord is saying, I will love you in the way my father loved me. මගේ ආදර ප්‍රේමාන්තනේ ආදරය කරද්දී සමහර වෙලාවට රිදෙන්න වෙනවා. ආදරය ඇතුළ රිද්දන්න වෙනවා. රිද්දනවා කියන්නේ the purpose is not to give pain, inflict pain. But when you take that decision in love, sometimes it hurts the other person. ඒක hurt වෙනවා කියලා ඒක අතහරින්න බෑ. මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ නිසා ඔබගේ මගේ ජීවිතයේ ජේසු මට ආදරය කරන අපි බලාපොරොත්තු වෙන ජේසු අනේ මා ජේසු ඉන්නවා නම් මගේ ජීවිතේ කිසි දෙයක් වෙන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි. Practically හැම ගෝලයක්ම ජුවාම් මරුණාම they were persecuted in a terrible way. I have a list of them. The way they were brutally killed. මම සමහර වෙලාවට මේ කරගෙන කියවලා බලනවා මගේ ප්‍රේමාන්තේ. මේ පුංචි කොලෙක් මම ලියාගෙන ඉන්නවා. මේක තියෙනවා. ජාකොබ් උන්වහන්සේ මරන්නේ හෙරෝද් හිස ගසා දාලා. ඇන්ඩ්‍රුව දනන්නේ කුරුසියක බැඳලා කියලා එයා මරන්නේ. බර්තලමෙවුස්ව පණ පිටින් හැම ගහලා මරනවා. පේදුරු රෝමේ දී කුරුසය යන ගහලා මරනවා. අල්පේසුගේ ජාකොබ් උස දේව මන්දිරයක හිටන් පහළට හෙරලා ඊට පස්සේ පොළොව වලින් ගහලා මරනවා. තෝමස් ඉන්දියාවදී හෙල්ල වලින් ඇරලා මරනවා. ෆිලිප් වෙල්ලන මරනවා. බර්නබස්ව සලමෝනියාවේදී ගල්ගසා මරනවා. ඉතියෝපියාවේ මතෙව ඉතියෝපියාවේ කඩුවෙන් ඇනලා මරනවා. මාක්ව ඇලෙක්සැන්ඩ්‍රියාවේ අස්සේ කකුල් දෙකෙන් ගැට ගහලා මතෙව්ගේ මාක්ගේ අස්සේ පිටේ ඇදගෙන ගිහිල්ලා මැරෙනකන් ඇදගෙන යනවා. ලූක්ව ග්‍රීසියේ ඔලිව් ගස කෙල්ලලා මරනවා. පවුලුව ගොඩාක් පීඩා කරලා රෝමේ දෙහිස්ස ගසා දාලා මරනවා. මගේ ආදර ප්‍රේමාන්තේනි ආදරය කියන්නේ වෙනම දෙයක්. ආදරය කියන්නේ වෙනම දෙයක්. ඒ නිසා ආදරය ඇතුලේ ප්‍රශ්න වෙනවා කියන්නේ දාලා යන්නේ නැහැ. අත්ත මිදිවැලට සම්බන්ධ වෙනවා වගේ. ඒ කනෙක්ෂන් එකේ ඉඳලා රිදෙයි. හැබැයි ඒ කනෙක්ෂන් එක චැලෙන්ජ් කරගන්න එපා. ඒ කියන්නේ ආද සමහර වෙලාවට චැලෙන්ජ් වෙයි, ප්‍රශ්න වෙයි, දරා ගන්න බැරි වෙයි. හැබැයි ජේසුගේ ආදරය සැක කරන්න එපා. ඒ ආදරය නැති නිසා නෙමෙයි. My father is a doctor. And he's a great man. මගේ තාත්තා වෛද්‍යවරයෙක් මගේ ප්‍රේමාන්තේනි. මගේ ඔළුවේ මෙන්න මෙතන තියෙනවා තුවාලයක්. ස්කා එකක්. මේ තාම වලක් වගේ තියෙනවා. චූටි කාලේ අම්මා කිව්වා මේ ස්ප්‍රින්ග් ඇඳේ මායි අක්කා උඩ පැනලා චංගල පැනලා ගිහලා මම ගිහලා ඇඳපත්ති ඩාංගල මෙතන වැදුනලු. මම හිතන්නේ ඒක නිසා තමයි පොඩ්ඩක් අවුල් වගේ තියෙන්නේ යාට ඔළුව වැදිලා. මම බැලුවා මොකද කියලා. මොකද බෑර මාරු වෙලා ගතියි. ඉතින් කොමාරි වැදුනහම මගේ තාත්තා තමයි one of the famous doctors in Kalutara. හරිද? පොඩි ළමයි තමයි ගොඩාක් වෙන්නේ. Very famous for little ones. දැන් රෑමෙක් වුණාම දැන් තාත්තා ළමයි මහනවා ඉන්ජෙක්ෂන් ගන්නවා. එයාට අපිට ඉන්ජෙක්ෂන් එකක්වත් ගන්න බෑ. මම යන ડોක්ටර් වීරසිරි ගාවට ඉන්ජෙක්ෂන් ගන්න. දැන් මේක රෑ ડિස්පෙන්සරි එක වහලා තාත්තා එයාද මේක මට මහන්න ඕනේ තුවාලය. එයාට රිදෙන නිසා එයා මැහුවේ නැහැ. නිකම් බෙහෙත් දැම්මා. දැන් එතන මට අවුලක් නැහැ ඉතින් මෙහෙම තිබ්බයි කියලා. නමුත් එතන මේක මැහුවා නම් මට මේ පාර නෑද මගේ. මම මේක සර්මන් එකට පාවිච්චි කරනවා. මේක මේ වෙන ප්‍රශ්නයක් ඉඳලා නෙමෙයි. හැබැයි එයාට හරිම දේ මොකක්ද යා කරන්න තිබ්බේ. අල්ලල කොහොම හරි එයාගේ චූටි පුතා හරි මම හරි අල්ල පුතා අරගෙන ඒ මේ ඒ හැම ඇදලා දානවා කට්ට දානවා
එහෙම කියද්දිත් එයා මහන්න ඕන හරිනම් එයාට එක කරන්න බෑ, එයාට රිදෙන නිසා. නමුත් දේවතාත් එහෙම නෙමෙයි. කොච්චර අපිට රිදුනත් කරන්න ඕන දේ කරනවා. That's love. එක ආදරය කියලා කියන්නේ. අපි යන අයිස් ස්වාමී, why me lord? ඒ මම, ඒ මට මෙහෙම උනේ, ඒ මට මෙහෙම කරේ. ඒක අපිට දැන් තේරෙන්නේ නැහැ. ගීතාවලි උන්වහන්සේ යෙසාය 55 කතා කළා නමේ වහන්සේගේ සිතුවිලි අහස වගේ, ඔබගේ මගේ සිතුවිලි පොළොව වගේ. උන්වහන්සේ කියන්නේ වෙන ආදරයක්. තාත්තා මට ආදරය කළේ කොහමද? ඒ මිෂන් එක කම්ප්ලීට් වෙනකම්, කොච්චර කට්ට කෑවා දිරදුනත් මිෂන් එක කම්ප්ලීට් වෙනකම් මාත් එක්ක ඉන්නවා. ඒක කරන්න ඕනේ. රිදුනා කියලා වේදනාව අහක් කරේ නැහැ. බාම කියවල බලන්න, හිබ්‍රු පොතේ 5 පරිච්ඡේදයේ 7 වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා, උන්වහන්සේ මේ වේදනාවෙන් ගලවන්න පුළුවන් තැනන් වහන්සේට බලවත් හැඳීමුණු කඳුළු සැලීමුණු වේ කන්න ලවුද යාඥාද ඔප්පු කරා. හැබැයි වේදනාව අහක් කරේ නැහැ. මගේ ආදර ප්‍රේමන්තනි, වේදනාව අහක් කරේ නැහැ. යාදරේ වෙනස්. යාදරේ වෙනස්. හඳුන් කොටේ සුවඳ එන ගහන්න ඕනේ. මැටි අපගෙන තලලා අඹලා පුච්චන්න ඕනේ. පාංගෙඩියක් පෝරණුවේ එපිටි අරගෙන පෝරණේ කර කරන්න ඕනේ. හරි තැනට එන්න ඔයාමාව. මගේ ආදර ප්‍රේමන්තනි, එනිසයි කතා කළා කියන්නේ, මාගේ ප්‍රේමයෙහි පවතින්න. අපි හැමෝම කියමු, මාගේ ප්‍රේමයෙහි පවතින්න. අතරින් එපා, අතරින් එපා. එතන ඉඳගෙන ජේසුගේ පපු ඔළුව ගහ ගන්න, ජේසු ගාව ඉන්න. Never, don't never leave him. In your pain, get more closer to him. එතන උන්වහන්සේ අලුත් දෙයක් කරනවා. උන්වහන්සේ කියන්නේ නැහැ නේද, ඔබගේ හිස කෙහක්වත් වැටෙන්න මම දෙන්නේ නැහැ කියලා. මොනවද පැත්තේ ඉගෙනහස? එතන කොන්න වැටෙන්න දෙන්නේ නැද්ද කියන්නේ? එහෙනම් කියනවා මේ ෂැම්පු ඇඩ් එකකට හොඳයි ඒක. කොණ්ඩ වැටෙන්නේ නැහැ කියන්නේ බයිබල් කෝටේෂන් එක දාලා දෙන්නවා, කොණ්ඩ වැටෙන්නේ නැහැ කියලා. වැටෙන කොණ්ඩේ මම දන්නේ නැතුව වැටෙන්නේ නැහැ. I know every minute thing happen in your life. එහෙනම් මගේ තාත දන්නවා. පිලාත් කියන ජේසු මොකද්ද? තාත දන්නේ නැතුව මේක මට වෙන්න බෑ. තාත්තවට ඉඩ දෙන්න නැත්නම් මාර මේක කරන්න බෑ. රිදෙනවා. පට්ට රිදෙනවා. මගේ තාත්තා දන්නවා. හැන්දට තවරෙදි හැන්දට මගේ ආදරේ පවතින ඉන්න. ප්‍රශ්න අස්සේ පදිරි වෙන්න එපා. ජේසු පාච්චල් කරන්න එපා. යකගේ ඇද්ද ඇද්ද ආගම අදහන උඩ දාගෙන ඉන්න ඇද්ද කන්නේ අනේ මේ යක දන්නේ අනාගතය. He never knows the future. නැසි දන්නේ දැන් ආදම් මේව for example ආදම් මේවට ඇපල් කැව්වනේ නේ. ඇපල් හංගි කියලා මම කියලා සර්පය කියලා ඒවට කතා කරන්නේ නැත්තේ නං ඩාලින් නේ. දැන් ඕක දැන් සාතන් දැනගෙන හිටියානම් ඔය තහනම් ගෙඩි කාලා තහනම් ගහෙන් කාලා ඊට පස්සේ ජේසුව දීලා අර සේවකත්වෙන් පුත්‍රභාවට උන්වහන්සේ මෙහෙම සැලැස්මක් දන්නව නම් ඇපල් දෙනවද? තල්ලු කරන් යයි ගහ උස්සයි නේද? කවදාවත් කන්න දෙන එක නෑ. එච්චර ග්‍රේට ප්ලෑන් එකක් තියෙනවා කියලා දන්නවනේ. ඒක රෝමවරුන්ගේ 8 පරිච්ඡේද 28 උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේට ප්‍රේම කරන අයගේ ජීවිතේ උන්වහන්සේ සෑම සියලු සිද්ධියක්ම යහපතට පෙරලන බියුටිෆුල්. බලන්න උන්වහන්සේට ආදරය කරන අයගේ ජීවිතවල හැම සියලු සිද්ධියක්ම උන්වහන්සේ යහපතට පෙරලන. He will turn everything into good. Everything. If you love him. In his own life, pachata vena chorrakar ganna nannattara vena deval. The terrible calamities, catastrophes happen in your life. Torments, pain, disasters happen in your life. Just surrender them to the Lord. Adare inna. Adare sakakaran nipa. Asani kena balan. Mage piyan nahasage yaaknyama pilipeda. Unahasage prema hi pavati nasema. Obat mage yaaknyama pilipeda inna hunam. මාගේ ප්‍රේමයේ පවතින ආඥා means the voice, the word of God. ජේසු කියන දේ කරන්න. තාත්තට රිදුනා ජේසු කුරුසිය යන ගහෙද්දී තරනාද කියනක කුරුසිය යන ගහෙද්දී ජේසු මොකද්ද කිව්වේ? Elohim, Elohim, lama sabachthani.
මගේ දෙවියනි, my lord, why do you abandon me, forsaken me? ගීතාවලේ 22 තියෙනවා. Immediately he says, Lord, Father, Abba, Dada, I will surrender my life to you. ඒ රිලේෂන්ෂිප් එක අතරින්නේ. ප්‍රේමේ පවතින කියන එකයි. ව්‍යාදර ප්‍රේමන්තනි, ඒ නිසා මාරුයි. ඒ ආදරේ ආදරය කරන එක අමාරුයි. අපි දකිනවා ලුක්චමා ජෝම්තුමාගේ 11 වෙනි පරිච්ඡේදේ මාර්තා මරියා ලාසරස් උන්වහන්සේ ප්‍රේම කළා කියලා කියනවා. The word clearly says with the fourth verse. උන්වහන්සේ උන්ට ප්‍රේම කළා. බදින් ප්‍රේම කළා තමයි. හැබැයි අසනීපයි කියලා කියද්දි දැන් උන්වහන්සේට මැසේජ් එකක් එවනවනේ. WhatsApp මැසේජ් එකක් එවනවා. ලාසරස් සනීප නැහැ. ලාසරස් ඉස් කියලා ට්‍රයිං ෆේස් එකකුත් එක්ක දෙපොඩ කියන එවනවා මැසේජ් එකක් නේ. දැන් දෙසු කියනවා ඔකේ ඔකේ ඔන් කරලා ජෙසු දැන් ලොකු වැඩක් කරගෙන ඉන්නේ. ලොකු වැඩක් කරගෙන ඉන්නද මොකද? සෝරි සමා වෙන්න. මගේ හොඳම යාළුවා, මගේ හොඳම යාළුවෙක් මට ගොඩාක් උදව් කරලා තිනවා. ඕකේ. සමා වෙන්න පල්ලිය සීන පල්ලිය වහලකා දන්න ප්‍රොජෙක්ට් එකට උදව් කරා. අරකට උදව් කරා. ලාසර් සමන් හීස් අ වෙල්දි පර්සන්. හරි සමා වෙන්න. මම ගිහිල්ලා එන්නම්. සෝරි එක්ස්කියුස් මී. ලාසර්ස් සමා ලාසර්ස්. දවස් තුනක් ඉන්නවා. යන්නේ. දවස් තුනක් ඉන්න ඕන කමයි. මගේ බයිබලේ ලියලා තියෙනවා ඔබවහන්සේ ආදරය කරන අයට ඔබවහන්සේ ආදරය කරන අයට උත්තර දෙන්නේ මරෙන්න දීලාද කියලා. He purposely wait. දැන් ලෝහිත ලාසර්ස් මොනවා හිතන්නේ නැද්ද නේ? අන්නි. නංගි ජේසුට මැසේජ් එක දැම්මද? සීන් කරලාද? නිල් පාට වැටලාද? ඔව් අය සීන් කරලා තියෙනවා. අත්ත. ඒක අමාරුයි තව එකක් කියවන්න පොඩ්ඩක්. ආන්සර් කරන්න නැහැ අයියේ. ආන්සර් කරන්න. ජේසු අතන ආවිල්ලා මොනවද කියන්නේ? මේ රෝගය මරණයෙන් නම් කෙලවර වෙන්නත් නොවේ. මේ මොමයි මේස. ඒව ඔක්කොම හදාගන්න. අර ගොල්ලන්ට කියන්නකෝ. මාර්තා ඔක මරණයෙන් කෙලවර වෙන්න. ඒක කියන්නේ අතන කියන්නේ. අර මිනිස්සු නන්නත් ආරයි. පුඩා. අම්මෝඩු. ඉබල එන්න කියන්නේ. දොස වීඩියෝ කෝල් එකක් කරගන්නවා. අර තේරෙනවද? එහෙසා ආන්සර් කර. ඒක ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ. අනිත්‍යම පේනවා. අනිත් මැසේජස් ඔන්ලයින් නේ පේනවා. තේරුණාද? ඔන්ලයින් අය අපේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැද්ද? කොහොමද ජීසස් ඔයා අපිට එහෙමද කරන්නේ? මොකද? මැරෙනවා. මැරෙනවා. දවස් තුනකට පස්සේ එන්නේ. ආදරේ කියන වෙනම දෙයක් මගේ ප්‍රමාණතේ. ආදරේ කියන වෙනම දෙයක්. එනිසා ආදරේ ඉන්න. ප්‍රේමේ පවතින්න. හෘදේ ප්‍රශ්නේ යටීමේ ප්‍රේමේ පවතින අඥා පිළිපත් ජෙසු කියන දේ ඒ රිදෙන තැනත් ජෙසු නිසා කරන්නේ. ජෙසු නිසා අමාරුයි. පෙදුරුතුමා මුළු රාත්‍රියම දැල්වලලා නන්නත්තර වෙලා එකමාළුවෙක්වත් නැහැ. තේරෙනවද? ගෝල්ෆිෂ් කෙනෙක්වත් ගප්පියෙක්වත් තිත්තේක්වත් නැහැ නේද? මේ පැත්තේ ගෝල්ෆිෂ් අරිනවා මම දැකලා ඉන්නවා. ගෝල්ෆිෂ් එයා තේරෙනවද කියනවා? අය තේරෙනවද? එකෙක්වත් නැහැ. එහෙම තැනක ජෙසු ඇවිල්ලා කියනවා යමු දියඹට. come on. ආසන මුළු රෑම වහන්සේ වුණා. වද දෙන්න එපා. මුළු රෑම වහන්සේ එකක්වත් આવුන්නේ නැහැ. හැබැයි ඔයා කියනවා නම් if you tell me. වහන්සේ කියනසේක් නම්. ඒකයි උන්වහන්සේ හිබ්‍රු එපිසොඩ් 5 වෙනි පරිච්ඡේද 21 වෙනි වගන්තේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වෙන්නේ. හෙට මම ඔක කරනවා මම. හෙට මේ ෆැමිලි රිට්‍රීට් එක මේක තමයි සන්ඩේ ගොස්පල් එක තියෙන්නේ. ඒකෙන් ඒක නලියනවා එතන එනකන් තේරෙනවද කියන එක. ඒක නිසා ඒක හෙට තියෙන එතන සෙෂන් එක. ඉතින් එනිසා මගේ ආදර ප්‍රමාන්තෙනි. ප්‍රේමය කියන්නේ වෙනම ආදර කියලා වෙනම දෙයක් ස්වාමීන් වහන්සේ ආදරෙන් ආරට කියන්නේ. ඒක ඉන්න ප්‍රශ්නේ. හැබැයි ප්‍රශ්නේ පස්සේ අමුතු දෙයක් උන්වහන්සේ කරන බව විශ්වාස කරලා අදහන්න ඒ ආදරය තුළ ඉන්න අද වචනේ වලට දයාබරව ආරාධනා කරනවා.